මේ ශලක්නය පවුලේ එදිනෙදා පැවැත්මට යම් යම් බාධක ඇතිවෙන වර්ෂයකි. තැන්පතු ධනය හෝ වත්කම්වල යම් වෙනසකට ඉඩකඩ තිබේ. විවාහ ජීවිතයේ ගැටුළු තිබුණේ නම් ඒවා යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවන වර්ෂයකි. විවිධ පාර්ශවකරුවන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට ඉඩකඩ ඇතිවේ. අධ්‍යාපන හා පුහුණු කටයුතුවලදී සුබදායක වසරකි. සෞඛ්‍ය නැතහොත් සෞන්දර්යාත්මක රැකියාවල නිරත වන අයට බොහොම සුබයි. යාන වාහන සම්බන්ධයෙන් සුබදායක වේ. සුබ ප්‍රතිඵල බලාපොරොත්තු විය හැක. ඌෂ්ණාධික කම නිසා සුළු රෝග තත්ත්වයන් ඇති විය හැක. ඇස් සමාරු සංවේදී ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් සුළු රෝග තත්ත්වයන් ඇති විය හැක. වෘෂභ ලග්නය මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරන වසරකි. තැන්පත් ධනය පිළිබඳව බුද්ධිමත්ව කටයුතු කිරීමට පෙළඹවීම් ඇති විය හැකි වසරකි. ඉගෙනීමේ කටයුතුවල ඉදෙන්නන්ට සුබදායක වසරකි. රැකියා සම්බන්ධව සුළුසුළු පසුබෑම් ඇති විය හැකි වසරකි. විවාහ යෝජනා සම්බන්ධයෙන් යම් යම් බාධක තත්ත්වයක් ඇති විය හැක. වැඩිහිටියන්ගේ එකගතාවය ලබා ගැනීම තරමක් දුෂ්කර විය හැක. විවාහ අරමුණු සාර්ථක කර ගැනීමට අභියෝගවලට මුහුණ දීමට සිදුවිය හැකි වසරකි. කතාබහ සහ තරකයන් සහ අනවශ්‍ය දේවල් දුරදිග යාමෙන් ඔබට ගැටලු ඇතිවිය හැක. පපුවේ අතුරු ආබාධ වැනි රෝග තත්ත්වයන්ට මුහුණ දීමට ඉඩකඩ තිබේ. මිතුන ලග්නය මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරන වසරකි. අනවශ්‍ය ලෙස ධනය වැයවීමේ ඉඩකඩ ඇත. එම නිසා නිසියාකාර කළමනාකරණයකින් යුතුව ධනය භාවිතා කළ යුතු වේ. වෙනත් අය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඉඩකඩ සැලසෙන වසරකි. භූමිය නැතහොත් ඉඩකඩම් පිළිබඳ ඇතිවිය හැකි නීතිමය ගැටු සම්බන්ධව තරමක් සැලකිලිමත්ව කටයුතු කළ යුතු වේ. අහඹු සිදුවීම් මගින් රැකියා කටයුතු සඳහා බලපෑම් ඇතිවිය හැක. සතුරු කරදර ඇතිවීමේ ඉඩකඩ ඇත. විවාහ යෝජනා සම්බන්ධයෙන් මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරන වසරකි. හදිසි අනතුරු වලදී බොහෝ තුවාල වීම් සිදුවිය හැක. එක්තැන් වීම් පවා සිදුවිය හැක. ඇස් සමාරු ආදී සම්බන්ධයෙන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. හිස සම්බන්ධව යම් රෝග තත්ත්වයක් ඇතිවිය හැක. කටක ලග්නය ධනය සම්බන්ධයෙන් වරින් වර වෙනස් වීම ඇතිවිය හැක. වසර මුල් භාගයේ තුල බොහෝ අයගේ උදව් උපකාර ලැබිය හැක. උසස් අයගේ ඇසුර මෙන්ම ප්‍රසිද්ධිය ලැබීමේ වැඩි ඉඩකඩක් පවතී. ඔක්තෝබර් නොවැම්බර් මාසවල තරඟකාරී කටයුතු වලට පෙළඹවීම බලාපොරොත්තු විය හැක. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් බොහෝම සුවිශේෂී වසරකි. පවුලේ සමීප අය සමග පවතින සම්බන්ධතා දුරස් වීමෙන් පාඩු කරදර සිදුවිය හැක. ආරක්ෂක අංශය රසායනික විද්‍යාව ඉඩකඩම් සම්බන්ධව රැකියා කටයුතු කරන අයට වඩාත් විශේෂ වූ වර්ෂයකි. සත්‍යගරුක බව යුක්තිය සාධාරණත්වය වඩාත් ඔබතුලින් ඉස්මතු වන වසරකි. අලුත් දැකුම් කළු නිර්මාණ බිහි කිරීමේ අවස්ථාව උදාවන වසරකි. විවාහ යෝජනා සම්බන්ධයෙන් යම් යම් බාධක තත්ත්වයන් ඇතිවිය හැක. සතුරු කරදර තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ පවතී. ඉක්මන් ප්‍රේම සම්බන්ධතාවයන් ඇතිවිය හැකි වසරකි. ඒ පිළිබඳව බුද්ධිමත්ව කටයුතු කළ යුතු වේ. නොගැලපෙන අය හා සම්බන්ධ වී පාඩු සිදුවිය හැකි වසරකි. ඒ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. ශරීරයේ ඌෂ්ණාධික රෝග තත්ත්වයන් වැඩි විය හැකි වර්ෂයකි. සතුන් සපාකෑම් සතුන්ගෙන් ඇතිවන විවිධ රෝග තත්ත්වයන් ඇතිවිය හැක. සිංහ ලග්නය දියුණුව සම්බන්ධයෙන් වැඩි අසුභ තත්ත්වයක් නොමැත. ධනිය සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් ඇති කරයි. ආයෝජනය කිරීමෙන් යහපත් ප්‍රතිඵල උදාවේ. යම් යම් සුළු පාඩු සිදුවිය හැක. රැකියා අපේක්ෂිත අයට සුබ රැකියාවන් ලැබේ. රැකියා ස්ථාන තුළ කටයුතු සුබයි. ප්‍රධානීන්ගෙන් පවා උදව් උපකාර ලැබේ. ආගමික කටයුතු වලට සම්බන්ධ වීමේදී බොහෝම සුබයි. විවාහ ජීවිතය තුළ
කටයුතු සාර්ථක වේ. විවාහ අපේක්ෂිත අයට මංගල යෝග උදාවේ. දරුඵල සම්බන්ධයෙන් බොහෝම සුබයි. පාදවල යම් යම් අසනීප තත්ත්වයන් ඇතිවිය හැක. අජීර්ණ ගති වැනි රෝග තත්ත්වයන් වත් ඇතිවිය හැක. සම ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවිය හැක. කන්‍යා ලග්නය ධනය ලැබීම සම්බන්ධව තරමක් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවිය හැක. නිවසේ සිට කරන කටයුතු වලින් ධනය ලබා ගැනීමේ හැකියාව පවතී. ඉගෙනීමේ කටයුතු හොඳින් කරගෙන යාමේ ඉඩකඩ ඇත. රැකියා කටයුතු වල දියුණුව ඇති කරන වර්ෂයකි. රැකියාව සම්බන්ධව තරමක් ප්‍රශ්න ඇතිවීමට ඉඩකඩ ඇත. එම නිසා රැකියා කටයුතු කරගෙන යාමේදී තරමක් සැලකිලිමත්ව කටයුතු කළ යුතු වේ. පදිංචි ස්ථානවල තරමක් කරදර ඇතිවීමට ඉඩකඩ ඇත. වාහන ඉඩකඩම් සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්න තත්ත්වයන් ඇතිවිය හැක. ඥාතීන් අතර ප්‍රශ්න ඇතිවීමට ඉඩකඩ පවතී. බඩේ සහ පපුව ප්‍රදේශයේ යම් යම් අසනීප ගති ඇතිවීමේ ඉඩකඩ ඇත. ආහාර විෂවීම් වැනි යම් යම් රෝග තත්ත්වයන් ඇතිවිය හැක. තුලා ලග්නය ධනේ සම්බන්ධයෙන් අයහපත් තත්ත්වයක් නොපෙන්වයි. අලුත් ධනමාර්ග ආරම්භ කර දියුණුවට යාමට ශක්තිය ඇත. දුරගමන් වලට සම්බන්ධ වීමට ඉඩකඩ ඇත. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු තිබුණේ නම් එම ගමන් සාර්ථක වන වසරකි. යහපත් අවබෝධ ශක්තියක් ලබා ගැනීමට හැකියාව තිබෙන නිසා විවිධ දේ ඉගෙන ගැනීමේ හැකියාව ඇති කරයි. විභාග ආදියෙන් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතී. සම්මුඛ පරීක්ෂණ සම්බන්ධයෙන්ද බොහෝම සුබදායක වසරකි. කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යහපත් වේ. රැකියා කටයුතුවල දියුණුව අඩුවීම් ප්‍රශ්න ඇතිවීම් සිදුවිය හැක. රැකියා කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත්ව වැඩ කටයුතු කළ යුතු වේ. පදිංචි ස්ථානවල යම් යම් කරදර තත්ත්වයන් ඇතිවිය හැක. ඥාතීන් සමග යම් ප්‍රශ්න ඇතිවිය හැක. විවාහ ජීවිතය සම්බන්ධ කටයුතු වලදී යම් ගැටලුත් ඇතිවිය හැක. ගෙදර සම්බන්ධ යම් යම් ප්‍රශ්න ඇතිවිය හැක. දියුණුව සම්බන්ධව ප්‍රශ්න ඇතිවිය හැක. සෙම්මාශිත රෝග තත්ත්වයන් ඇතිවිය හැකි වසරකි. හදිසි අනතුරු මෙන්ම උෂ්ණාධික රෝග තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ ඇත. වෘශ්චික ලග්නය ලැබීම සම්බන්ධයෙන් යහපත් වර්ෂයකි. ආදායම් මාර්ග වැඩිදියුණු කර ගැනීමේ හැකියාව පවතින වර්ෂයකි. අලුත් ආදායම් මාර්ග විවෘත වීමට ඉඩකඩ පවතින වසරකි. අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යාමේ ඉඩකඩ තිබෙන වර්ෂයකි. තරමක් බාධක හා උනන්දු අඩුවීම් බලාපොරොත්තු විය හැක. රැකියා කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න කරදර ඇති නොකරන වර්ෂයකි. අනවශ්‍ය වියදම් තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ පවතින වසරකි. පවුලේ කරදර ප්‍රශ්න තවදුරටත් වැඩි විය හැක. සොර සතුරු කරදර හා වෙනත් පාඩුවීම් සිදුවිය හැක. බඩේ ඌෂ්ණය නිසා යම් අසනීප තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ පවතී. හදිසි අනතුරු තුවාලවීම් ඇතිවිය හැක. ධනු ලග්නය ධනය ලැබීම සම්බන්ධයෙන් තරමක් බාධක ඇතිවිය හැක. වියදම් තත්ත්වය තරමක් දුරට වැඩිවිය හැක. ව්‍යාපාර කටයුතු සමගින් කරගෙන යාමේදී තරමක් අපහසු තත්ත්වයන් ඇතිවිය හැක. අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යාමේ ඉඩකඩ පවතී. මානසික වශයෙන් යම් යම් කරදර පවතින නිසා ඉගෙනීමේ කටයුතු වලට යම් යම් බාධක ඇතිවිය හැක. වර්ෂයේ මුල් කාලයේ රැකියා කටයුතු වල දියුණුව තරමක් අඩුවිය හැක. වර්ෂයේ අවසාන භාගයේදී රැකියා කටයුතු වල දියුණුව වැඩිවිය හැක. වෙනත් අයගේ සැලකිලි ලැබෙන රැකියාවන්ට සම්බන්ධ වීමට අවස්ථාව ඇත. කලමනාකරණ ක්ෂේත්‍රයේ රැකියාවලට වැඩි වාසනාව පෙන්නුම් කරයි. පවුලේ කටයුතු වලින් යම් යම් මතභේද තත්ත්වයන් ඇතිවිය හැක. පවුලේ අය සමග සහයෝගයෙන් කටයුතු කිරීම තරමක් අඩුවිය හැක. මේ නිසා සමගියට තරමක් බාධක ඇතිවිය හැක. විවාහ සම්බන්ධව බලාපොරොත්තු වන අයට යම් යම් බාධක තත්ත්වයන් ඇතිවිය හැක. යම් යම් ප්‍රමාද තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ පවතී. හිසේ අසනීප ගති බඩේ අසනීප තත්ත්වයන් ඇතිවිය හැක. අනතුරු නිසා යම් යම් තුවාලවීම් ඇතිවිය හැක. උගුරේ බෙල්ල ආශ්‍රිත යම් අසනීප තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ පවතී.
මකර ලග්නය බොහෝම සුබදායක වර්ෂයකි. ලග්නාධිපති බලවත් වන වර්ෂයකි. තනිය ලැබීමට වඩා වියදම් පාර්ශවය වැඩි විය හැක. නොයෙකුත් හේතුන් නිසා වැඩි වශයෙන් වියදම් කිරීමට සිදුවේවි. සිතට කරදර තරමක් ඇති විය හැක. ව්‍යාපාරික හවුල්කරුවන්ගෙන් සහයෝගයේ තරමක් අඩුවිය හැක. අධ්‍යාපනය සඳහා උනන්දු තරමක් අඩුවීමට ඉඩකඩ පවතී. ඉගෙනීමේ කටයුතු වලට වඩා විනෝද කටයුතු වලට කාලය ගත කිරීමට උත්සාහ කරන වර්ෂයකි. අමතක වීම ඇතිවිය හැක. දෝෂාරෝපණ ඇතිවීමට ඉඩකඩ පවතින වර්ෂයකි. රැකියා කටයුතු සම්බන්ධයෙන් විවිධ බාධක තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ පවතී. අනවශ්‍ය අය හා ඇසුරු කිරීම නිසා යම් යම් බාධක තත්ත්වයන් ඇතිවිය හැක. අලුත් රැකියාවකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වේ නම් එයට බාධක තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ පවතී. විවාහ ජීවිතයේ යම් යම් අසමගිකම් ඇතිවීමට ඉඩකඩ පවතී. ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. පාදවල අනතුරු නිසා තුවාල වීම ඇතිවිය හැක. ස්නායු රෝග නහරගත ආබාධ තත්ත්වයන් ඇතිවිය හැක. පාදවල වේදනා පිටකොන්දේ අසනීප තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ පවතී. කුම්භ ලග්නය ධනය ලැබීමේ සම්බන්ධයෙන් බොහෝම සුබයි. රැකියා කටයුතු වලදී මෙන්ම වෙනත් කටයුතු වලින්ද ධනය ලැබීමේ වාසනාව ඇති කරන වර්ෂයකි. යහපත් බුද්ධිමය තත්ත්වයන් ලැබීම නිසා අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කරගත හැක. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යහපත් වර්ෂයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන්ද යහපත් වසරකි. රැකියා කටයුතු වල යහපත් තත්ත්වයක් පෙන්නුම් කරයි. හොඳ රැකියා ලාභ ලබා ගැනීමට වාසනාව ඇත. රැකියාව සම්බන්ධව සම්මුඛ පරීක්ෂණ විභාග ආදියෙන් ජය ගැනීමේ වාසනාව ඇත. ගෘහ ජීවිතය සම්බන්ධයෙන් කරදර ප්‍රශ්න ඇති නොකරන බවක් පෙන්නුම් කරන වසරකි. පවුලේ කටයුතු, ගෙදර දොර කටයුතු යහපත් අන්දමින් කරගෙන යාමේ හැකියාව ඇති කරයි. ශරීර සෞඛ්‍ය සම්බන්ධ බොහෝම සුබදායක වසරකි. ස්නායු සම්බන්ධව, නහර සම්බන්ධව බලපෑම් නිසා යම් යම් රෝග තත්ත්වයන් ඇතිවිය හැක. මීන ලග්නය දියුණුව සම්බන්ධයෙන් වැඩි බාධක තත්ත්වයක් නොමැත. දියුණුව සම්බන්ධයෙන් වෙනත් අයගේ උදව් උපකාර ලබා ගත හැකි වසරකි. ධනය ලැබීම සම්බන්ධයෙන් යහපත් වේ. ධනය ලැබීමේ වාසනාව ඇත. දුර ප්‍රදේශවලින් නැතහොත් විදේශ ගමන් වලින් ලැබීමේ වාසනාව ඇති කරයි. ඉගෙනීමේ කටයුතු සම්බන්ධයෙන් බොහොම සුබයි. වර්ෂයේ අවසාන භාගයේ වන විට සුළු බාධක තත්ත්වයන් ඇති විය හැක. ගේ දොර ඉඩකඩම් බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමට ඉඩකඩ ලැබෙන වසරකි. බොහෝ අය සමග සුහදව ජීවත් වීමට ඉඩකඩ ලැබෙන වසරකි. ආගමික ලැදියාව වැඩි වෙන සහ ආගමානුකූලව ජීවත් වීමට උත්සාහ කරන වර්ෂයකි. සීමාශිත යම් රෝග තත්ත්වයන්, පාදවල දණහිස් ප්‍රදේශයේ යම් අසනීප තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ ඇත. රැකියා කටයුතු වලදී වෙනත් අයගේ සහයෝගය ලැබේ. රැකියාවන් නොලබ සිටි අයෙක් නම් හොඳ රැකියාවක් ලැබීමේ වාසනාව උදා කරන වර්ෂයකි. සමාජ කටයුතු වලින් ඔබට බොහෝ පිළිගැනීමක් ලැබෙන වර්ෂයකි. ගේ දොර ජීවන කටයුතු වලදී යහපත් තත්ත්වයක් ඇති කරයි. පවුලේ යහපත් තත්ත්වයට බාධා කරන අශුභ පිහිටීම් නොමැත.